මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න පහල තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා මම 2016 කොළඹ ඒජන්සියකින් සෞදියට ගියා සෞදි ගිහින් සෞදි හයිල් එකට ගිහිල්ලා මම සෞදි ඉඳලා ආවා 2018 අගෝස්තු මාසේ 2018 අගෝස්තු ඇවිල්ලා මං ආයේ සෞදියන්ට පොත දුන්නා පොත දීපුවාම මට කිව්වා සෞදි යා ගිහ වීසා තියෙනවා යන්න බෑ අවුරුදු දෙකකට කියලා ඊට පස්සේ මට යන්න ඕන හින්දා මම කුවේට් ගියා 2016 නොවැම්බර් මාසේ කුවේට් ගිහිල්ලා අවුරුදු දෙකයි මාස 8ක් ඉඳලා මම ලංකාවට ආවා 2021 අගෝස්තු මාසේ ඒ ඇවිල්ලා මට ආයේ සෞදි යන්න ඕන හින්දා මම ආයේ කොළඹ ඒජන්සියකට පොත දුන්නා පොත දීලා මම ඒ සෞදි යන්න පොත දුන්නා ඊට පස්සේ ඒ කියන්නේ වීසා අවුරුදු දෙකකට ඉවරයි කියලා කියපු හින්දා ඊට පස්සේ මං සෞදියේ රියාත් එකට යන්න නොවැම්බර් 18 වෙනිදා මම ගියා ගියාට පස්සේ එහෙදී මගේ එයාපෝට් එකෙන් කිව්වා මගේ වීසා තියෙනවා රටට ඇතුල් වෙන්න දෙන්න බෑ කියලා ඊට පස්සේ 2021 නොවැම්බර් 19 වෙනිදා මාව අහපෝ ෆ්ලයිට් එකේ ලංකාවට එව්වා ලංකාවට ඇවිල්ලා මම ලංකාවේ එයාපෝට් එකට පොලිසියෙන් තමයි ෆ්ලයිට් එකෙන් තමයි මාව බාර දුන්නේ ලංකාවේ එයාපෝට් එකට ඊට පස්සේ ඒ කරලා ඉවරලා දැන් මම ඒජන්සියට කතා කරපුවාම ඒජන්සියෙන් කියනවා ඒජන්සියෙන් මගෙන් සල්ලි ඉල්ලනවා මට සල්ලි දෙන්න නෑ ඊට පස්සේ දැන් ඒගොල්ලෝ කියනවා මට ඔමාන් යන්න කියලා ඒගොල්ලෝ මට බල කරනවා ඒ වුණාට මම දැන් මට ඔමාන් යන්න මං ගිහිල්ලා නෑ ගිය නැති රටකට මට යන්න බෑ මං කිව්වා ඒක පැහැදිලි කරලා කිව්වත් ඒගොල්ලෝ මාත් එක්ක රණ්ඩු වෙනවා මට සල්ලි ඒගොල්ලන්ට සල්ලි ඕනි කියලා සල්ලි දෙන්න මං ගාව නෑ මම කිව්වා මාව කුවේට් එකට දාන්න කියලා කුවේට් එකේ මගේ අකාමැකි ඉවර වෙනවා මේ දෙසැම්බර් 17 වෙනිදා අකාමැකි ඉවර වෙන හින්දා මං කිව්වා මාව කුවේට් එකට දාන්න කියලා ඒත් මේගොල්ලෝ කියනවා මට ඒගොල්ලන්ට සල්ලි ඕනි කියලා මට දෙන්න සල්ලි නෑ මට මොකක් හරි සහනයක් මම බලාපොරොත්තු වෙනවා අපේ එම්බසියෙන් මොකද මම පුරුදු වෙන්න රට ගියෙත් නෑ මම ගියේ මම දැන් අවුරුදු 14ක් තිස්සේ මම රට යනවා සෞදිම තමයි අවුරුදු 10ක් කුවේට් එකේ අවුරුදු 2කමාරක් ඒ හින්දා මට සහනයක් මම බලාපොරොත්තු වෙනවා කවුරු හෝ මේ මං කියන දේ ගැන සොයා බලා මට මොකක් හරි පිළිතුරක් මම බලාපොරොත්තු වෙනවා මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න පහල තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා